ගෝටා ගෝ හෝම් ඒ කිව්වේ මේ ගෝටව යවන්න විතරක් නෙවෙයි විදායක ජනාධිපති ක්‍රමයේ අවුලක් තිබ්බා ජනතාව අරගලය කිව්වා මේ විදායක ජනාධිපති ක්‍රමය කියන පිළිලය තවත් එපා ගෝටත් එක්කම ඔය පිළිලයත් යා යුතුයි ඒක තමයි අපි බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් කියලා ජනතාව කිව්වා ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච සිස්ටම් චේන්ජ් එක කොහොමද දේශපාලන පක්ෂයක් චන්දර ඉදිරිපත් වෙලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එහෙම දාලා රැස්වීම ටිකක් කරලා ඡන්දයක් දිනන්න නෙමෙයි. එහෙම මේ රටේ ඕනතරම් ඡන්ද දිනුවා දේශපාලන පක්ෂය. නමුත් රට හැදුන්නේ. හැදුන්නේ විතරක් නෙමෙයි රට බංකොලොත් වුණා. අපි ලෝකයේ සංවර්ධිතම රාජ්‍ය බවට පත් කරත් මේ රට අපිට මකන්න බැරි කළු පැල්ලමක් හැටියට තියෙනවා. 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා මේ රට නිල වශයෙන් බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කරයි කියන එක. මම IMF එකට යන්න කියනකොට ඔය JVP එකේ කට්ටියකට විරුද්ධව ඡන්ද දුන්නා. කිසි රටක් ගොඩ දාන්න IMF එකට බෑ කිව්වා. දැන් මෙන්න බලේ මේ කට්ටිය කියනවා නෑ නෑ අපිත් IMF එකත් එක්ක ඉන්නවා කියලා. ඒතකොට එක දවසක් එතන තව දවසක් තව තැනක. ඕගොල්ලොන්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා මිනිස්සුන්ට මුලා කරලා ඡන්දය අරගෙන අවසානයේදී මේ තියෙන තැනින් නැවතත් පල්ලෙහාට දාන්න එපා. මේ පැත්තේ සජනේ කවුරු හරි සංවිධායකයෙක් කිව්වලු පරිස්සම් වෙන්න මේ මාලිමාව සමානාත්මතාවය ගැන කතා කරනවා. එතකොට ඔක්කොලාම එක විදියට ඉන්න ඕනේ. ඉතින් උදාහරණයක් ඇටියට මේ ගෙදර පොල් සම්බලුවේ බතුයි නම් කන්නේ අනෙක් ගෙදර පොල් සම්බලුවේ බතුයි කන එක අනිවාර්ය වෙනවා කියලා. ඉතින් අන්න ඒ තැනට පත් වෙලා සමහර අය අහනවා බදු අඩු කරපුවාම ආදායම අඩු වෙනවා. කොහෙන්ද ආදායම ලබා ගන්න යන්නේ කියලා අහනවා. අනිවාර්යෙන්ම තියන අයගෙන් ගන්නවා. නැත්තම් කරන්න බෑ. අඩු කරනවා නම් ආදායම අඩු වෙනවා නම් ඒ ආදායම වෙන තැනක එකතු කර ගන්න ඕනේ. තියන අයගෙන් ගන්නවා. අපට අවශ්‍ය වෙන අභියෝගය අරන් රට ඉදිරියට ගෙනියනවා මිසක් නැවත පෝලිං යුගයකට ගෙනියන එක නෙමෙයි. තර්ජනය කිරීම නොවේ. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීමයි. අද සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මළ අද මේ පෙත්තන පේනවා. සියලු දෙනා මේක රාජ්‍ය වෙලා තියෙනවා. ඒ අත්වල් බැඳගෙන අපි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න ඕනේ කියන මතය තමයි.